රාවිද්‍යාස්ථාන තියවන මංගව යාල පළවැනි කොටස විතරක් දො හක්තියන. පඩිකෙම බලන්න කියන්න පට නංගල බලන්න කිය මුළු ම විහාර බලන්න කියෙනන්නේ හැතකම යන්න්න කියන්න. ඇ යාකස චෛත්‍යය ආකස චෛතතිකෙන ලොකු ගලක්කුඩ තියෙන චෛත්‍යය. හිවා ඕ මේ ලංකාව කුහේ බැලුවත් පුරාවිද්‍යන ස්ථාන තියෙන්න්න පුළුවන් මේ හැම තැනම තිබුණන රජධාන අ්ඩුව බලටාවේ පහුගිය යහපල් ආණ්ඩුවේ විකුණ පු දේවල්ලා පහු ගන්නවා කියලා. එක රටේ ජනතාවටදී පුපොරුන්දුව. මතයක් හැදවා යහපාලන රජයේදේපල ස්වභාවික සම්පත් පුරාවිද්‍යස්ථාන මේ හැමේ එකක්ම විකුණනවා ඒවි තරක් නෙමේ. ඒව ආධිපත්ය විදේශකයින්ට භාරදීලා තියෙනවා මේ හැමෙක්ම නැවතත් නිවැරදි කරනවා තමයි කියල තමයි ගෝටා බේරාජ පක්ෂ ජනාධිපතිවරත් මේ ආණ්ඩුවත් විශේෂයම වියත් මක වැඩ සටහනත් රටවටේම ගිහෙල්ලා නැති මතයක් රටේ හැදු. තැන් අපි සාමාන්‍යෙන් වරාය නගරදිහා පොඩ්ඩක් පැත්තගින් තිබොත් මොක දැවිකුණ ලයිවරයින්නේ දැන්ගේ ගෙනනතා කරන්න දෙයක් නෑ. අනිතේ දදි බැලුව දැ ගියවුරුද්ද අප්‍රරිර්මාස. සේලන්දිවා කියන වැඩ ආයත්තනය පිහිටෝරම් මුදල්ල මාත්‍යන්සේ මගින් දැන් කොළඹ නගරේ බරපතල විදිට යිතිහාසික වැදගත්කමත් තියෙන පුරාවිද්‍ය වැදගත්කමත් තියන ගොඩනගිලි රාශයක් දැන් නැවතත් පවරන්ඩ උත්සායක ඉදිරයිවා. ඒ සම්න්ධෙන් අපි දක්ක පහුගි දවසක ලොකු දැන්වීමකුත් පත්තරේ නාගරික සංවධන අධිකාරය මගින් දාලත් තියනවා. දැන් මේකටද මේ බලය ඉල්ලුවේ. ැ අපිට කොළඹත් නැතිවන්නේේ යනවා කියන එක ගැන රටේ ජනතාවට මොකදද හිතෙන්. තිය එතකොට මේ සෙලන්දිවා සමාගමට මේ බලයාාව කොහෙන්ද කවුද මේ තත්ත්වය ඇගොලොන්ට බලය දුන්නේ මේව ගැන කිසිම කතාභහක් නෑ අද. එදා පිියබුදේ ඔප්පු වෙලා තියෙනවා මලිටරි කරණය. අධි වේගේයකින් වෙනවා එක අධිපතිවාදය අධික වේගයකින් සිද්ධ වීගෙන යනවා තනි පුද්ගලයක්ගේ අවශ්‍යතාවයට. එදා අපිට කියපු දේ මං මිටිස්සල්ලත් මෙතැඳ කියරතියෙනවා ජනාධිපති අගමැති එකට ඉදගෙන රටපාලනය කරන්න බැහැයි නැහැයි කියල කියපු. උද වීහ දෙක පවුලේ අයටවත් එක මතෙක් ඉදගෙන වැඩ කරන්න බ එක්කෙනෙක් විකුරන්න කතා කරනකොට අනිත එක්කෙන පරිසංකරන්න කතා කරනවා මේක පවුලේ බෝධලයක් බවට අදමුණු රටම පත් කරලා තියෙන. පගිදවර දක්න ඉහාසික තිස්ව ඇව හාරනෝ. කෞරුදදන්න පුරාවිද්‍යාව දන්නේෙත්න. සමාජයෙන් මතයක් අවබම සමාජයෙන් කතා කරන්න පටන් ගත්තහම තමයි. තිස්ව වැවේ ඒ හානනද මොක්හරි කරන වැඩ සටහන සද අවශ්‍ය පුරාවිද්‍ය අනු මැති ගත්තේ. අපි දන්නන්නේනෑ පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාගේ මොකක් හරි බලපෑමක් කරලේ ගත් අද හමනැත්තන් ඒ සම්බදධය ගැත්තටම. බියේතු දෙයක්ද මේ වගැ අනාාවරණය වෙන්නේ නෑ. නමුත් රටේරටේ මතයක් ප්‍රකාශ වනෑන් පස්සේ දැන් ඒකට අවසරේ අරගෙන කියලා දැන් ආපහු ඒ වැලිද එවා ඇතුළෙ තියෙන රත්තරංද මොනවද මැනික්්ද මොනාද කිය ලපිදන්න දැන් හාරන්න අපහව් පටන් අරගෙන තියෙනවා. දැන් අලුත්ම මාතෘකාව තමයි මේ දවස්සල යාල ජාතික වනෝද්‍යානයේ අකර දොළොස්දහක් කාටහරි බැහර කරන්න බලාපොරොත්තුවෙන්. රකාශ චෛත්‍ය කියන ප්‍රදේශන පුරාවිද්‍යාව නිර්ධාරින් තුන් දෙනෙකුට ඇතුරත්වන්න අවස්ථාව ලබාදීර තියෙනවා. අබිදන්න මේ පුංචි දූපතේ ඇත්තරම කියන්න දැ මුළු රට පුරාම අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙනවා. සිංගරාජයට ගියොත් වර්ෂයකට කිප දෙනෙක් එතන මියය දෙෙනවා. අනිත් පැත්තට මතක ඇති බහුගේ දවස්ට පාසැල් යන දරුවෙක් මේ රූපවාහිනිි නාලිකාවක තියෙන වැඩ සටහනක කිව්වා කියලා සිංහරාජය වෙන වන සංහරය ගැන කතා කරා කියලා. රටේ තියන රහස්වත්තු සේවෙන් උත්්ගිල දරුව ගැන විස්තර හොයල තිබුණ. හැබැයි විල්පත්තුව. වන සංහාරයකට දෙදස් පහළුවට ඉස්සල්ල දාලා ඊට පස්සේක මිනිසු පදිංචි කරෙව ඒ ගැන කිසිම කතාවක්නෑ ආණ්ඩුව බලේටාවේ එදා බිල්පත්තු සංහාරය ගැන කතා කර හැබැයි කිසිම වැඩසටාන අපි දැක්කෙෙන. දැ මේ වගේ සෝමාවති වනන්තරය තිය නො මේ වගේ කීපයක් මේ රටේ පිළිගත්තර් රටේ වනජීවී දෙපාතුමේන්තුවයට අයිති ජාතික වනෝද්‍යාන කීපයක් තියෙනවා ඇැම් මේ යාල වනෝද්‍යාන ක්දහස් නමසය තමයි මේ මේ තත්වට පත්කරලා තියෙන්නේ පලවෙනි කොටස එක්දා සංසී තිස් සටේදී පඳතකින් නීතිගත කරලා ජාතික රජේදේප ලබ්බවට පත් කරලා වනෝද්‍යනය බවට පත් කල්ලා කටයුතු කල්ලා තියෙන. දැන් අද මේ රටේ ඉන්න අලි ජනගහනට ඉඩ තියෙන එකම වා සස්ථානය. උඩවලව ගත් ොත් එහෙම මුළලු වටේම වනෝද්‍යානය වටේම තියෙන සි ගම්මාන. දැන් කොටින්ම කියකිවතුොත් ඒ ගම්මානවලින්ඒ ගම්මානවලට කැලෑවලින් එන වනසත්තුන්ගේෙන් ගොඩා කිර අරවේ නොමනිසු මහන්සි වෙලා. තමන්ගේ ජීවිකාව කරන කුඹුරු හම නැත්තං එලවරුගතැන් මේ හැමකක්ම විනාස කරල දානොය කරෑකි. ඒ වගේම අලිංහර අලි පහරදීම ජීවිතක්ෂයට පත්යේනවා. එතොහොට වස්කමෝජාතික උද්‍යනයකත් එහෙමයි. එහමනත්තං සෝමාවයකගත් එහෙමයි විල්පත්ව ගත් හෙමයි නොත් මේ යාල කියනෙක තමයි, යාල වනෝද්‍යානය තමයි ඇත්තරම කියවානම්. ගොඩක් මනුෂ්‍ය ජීවිතවලට සම්බාන්ධයක් නැති වන ුද්‍යානේ. ඇයි දැම් මේ හදීසියේ මේ ආකාස්ස චෛත්‍ය ආකස්ස චෛත්‍ය කියන එක මේ මම හිතන්නන්නේ යාලයන හැම කෙනෙක්ම ගල් පරවතවඩු මේ චෛත්‍ය තියනවා මේ ඕුක පටන්ගත්ත දවසෙනෙමයි මේක කිස්තු පූර්ෝ ගනන්වල ඉඳලම තියන ස්ථානයක්. මේ ස්ථානය එකමස්ථානය නෙමේ. යාල තියෙන තවස්ථාන දොළහක්. ඒ දොළහටම මේ පුරාවිද්‍යාවය, විශ්වාස කරන ගොලො හඳුනගත්ත පුරාවිද්‍ය සයිස් කියලා කියන තැන් ගොලහත් තියෙනවා. ඔය මගුල් මහවිහාරය සරවකන්ද සිතුල් පව්ව අවට තියනවා. පිපුරමමාන්කන්ද ද තුර පව ්‍රශයන ප හ න මහතන් වන්සේ විසමන්ඳහ කිටිය කියල දැන්ක්ක ජ ානය බට ත් ලෙක ඒ වනන්තරේ. ට එියට දාලාතියන ෝදරගල පඩිකෙම පටනංගල මේ හැමක්ම පුරාවිද්‍ය ස්ථාන හැටියට අඳුර ගැතිෙනවා. ඇයි මේ හදිසියේ ආකාශ චෛත්‍යය පිළිබඳාව විතරක් පුරාවිද්‍යාව නිලධාරීන්ට නිරීක්‍ෂණය කරන්න. මේ වගේ ස්ථාන හැම්ම ජාතික වනෝද්‍යානයකම තියෙනවා. ඇයි මේ මෙතන විතරක් මේ වගේ තැනකට තල්ලු කරන්නේ දැන් අතතියන්න තියන්නේ එකට විතරයි. ඒකත් පුළුවන්නම් මොනෝහරි ක්‍රමයකට වන්න. අලිමිනිස් ගැතුම තවත් වැඩි කරලා රට අහිංසක ගම්මානවල ජීවත් එෙන මිනිස්සුන්ට වගේම සත් සත්වයින්ට තමන්ගේ පාඩුවේ වනසතුන්ට ජීවත්තෙන්ට තියන එකත් අහිමි කරන්න තමයි මේ ජනාධිපතිවරයා සහම මේ ආණඩුව පිඹුරු පත් සලකන සරසන්න. තින් අපි විශේෂයෙන්ම තාම මේ ගැන නොයකුත් මතකේකේව කියනවා. අපිට තියන අවධානය තමයි. ඇයි හදිස්සියේ පුරාවිද්‍යාවේ නිරධාරින් තුන් දෙෙනගේ නන් සහිතව වනජීවිී අධ්‍යක්ෂකවරයා අවසරදී රතියන්නේ ස්ථානය නිරක්ෂණය කරන්න. එහමනාම් මුරු රටේම තියෙන අයි වගේ ස්ථාන. ඒ ස්ථානවලට ඒවා අවුරුදු දහස් ගානක් තිෂ පැවතිච්චේව භකාාවන් තිසි රජරුවන්ගේ කාලිල්ල පැවතිච්චේව ඒ හැම එකක්ම ඒ විදිට තියෙන්න්ඩ තිබිය යුතුයි කෞරුතේවට අතදාණඩයන්න්නන්නන්නේ කෞුරුත්තේවට විනාස කරන්ඩයන්නෙන්නේ. පහගිය කාලය පුරාවටම නොයකුත්තිදියට අපේ විපක්ෂනායක සගිජන බලවේගේ නායක ගරු සජිත් ප්‍රමදස් මහත්මය මේ ගැන අදහස් පලකර කැලෑවට පරිසරයට ආදරය කරන වන සතුන්ට ආදරය කරන. රටට රටේ සම්පත්තට ආදරය කරන නායකෙක් හැටියට. එතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන් පල කරලා තියෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව බලාගනිින්වා කියනෙක මේ අවස්ථාවයි මතක් කරන්නට ඕනෙ. ඔුගේ දවස්සල වින්නේරිය ජාතික වනෝද්‍යානය හමුදා නිර්ධාරියෙක් විසින් කරන ලද. යම් කිසි බියගැන්වීමක් බලහත්කාරකමක් වන ජීවිී නිරධාරීන්ට ඒ ගැන උසාවියට ඉදිරිපත් කරලා අප ලැබිලාතියවා හැබැ අපිහල තියන්නෙන රජය රාජ නිරධාරියගේ රාජකාරීයට බාධ කරන්න රටේ නීතිය හැටියට කිස්කෙනකුට බැහැ. අවුරුදු දහස් ගන්නත් තිස්ස සංරක්ෂණය නොකරපු තැනක මොකද දැ අහමුතුෙන් සංරක්ෂණ ගන්න අද රටේ තිබිය යුතු ප්‍රමුකතාවය ඒකද අද රටේ ජනතාව බලාගන්න විදික් මැති තත්ත්වයකර පත්වෙලා තියෙනවා මේ ආණ්ඩුවට ඩුගාන මනිස්සුන්ට එගුඩගේ ජීවන වියදම ආහරටිකවත් ලබාදට බැරිතත්වකට පත්වයා තිෙන. ඇයි මේ හඳදිසිේ පුරාවිද්‍යස්ථාන ගැන මතක් කලා තියන්නේ අනිවාර මෙහමේගල මං වගකීමගින් කියෙන පුරාවිද්‍යාස්ථාන තියවන මංගව යාල පලමෙනනි කටස තරක් දො හක්තින පඩිකෙම බලන්න කියන්න පටනගල ලන්න කියන කු ම විහර බලන්න කියෙනන්නේ හැතකට අද කිය ඇයියාක චෛතය කස චෛතකන ලොකු ගලක්කුට තියෙන චෛතය ඕහවා මේ ලංකාව කුහේ බැලුවත් පුරාවිද්‍යන ස්ථාන තියෙන්න්න පුළුවන් හැම තරම තිබුණ රාජාන මොක කරි අටි අරමුණක් ඇති තින් අපිට නොදැනෙන්ඩහ දේවල් අපි විකුණ නොයි කියපු රටනම එක කරන්නේ. නැති මෙහමකත්ේ වාන එමන කලිම පුරාවිද්‍යාව ව්‍යවසරය යර්ගෙන හරන්න පායි මේකත් බඩුත් හාමුදුරුවන්ගේ ඔරුත් හාමුදුරුවගේ තමයිති අපිට කියන්න ති